නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සත්‍ය කවදා හෝ එළි වෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ සත්‍ය නොවැම්බර් 16ට කලින් මේක එළි වෙන්න ඕනේ. තව දවස් දෙක තුනක් යනකොට. ඇත්තට මම පුදුම වුණා මේ මාධ්‍ය සාකච්ඡාව දකිද්දි. මොකද ගෝඨාභිරාධපස මහත්තයා සම්බන්ධයෙන් මම එච්චර දන්නේ නැහැ. මන්නම් මෙතනින් පස්සේ ළඟයි මහත්තයා කියන්නේ. වියත් මං හිතුවේ වියතෙක් කියලා. උත්තර දී ගන්න බැරි කිසිම ප්‍රශ්නයකට අවබෝධයක් නැති බබ් 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 ගහන බලය ආපම මම දැක්කා මෙතන ඉස්සරහා මාධ්‍ය ප්‍රකාශයක් කරනකොට එතුමට බය කියලා. ඔය කට්ටියට බය බලය ආවට තනියෙන් බිය ගුල්ලු. ඉඩියාමීන්ලා සදාම් හුසේන්ලා මුගා වෙලා තනියෙන් හරිම බයයි මේ. ඔය ලෝකේ ඉන්න ඒකාධිපතියෝ තනිව වුණාම පාරේ බයයි. හැබැයි බලය ආවට පස්සේ හිට්ලර් ඉතාමත් පොඩි කාලේ ගත්තොත් අහිංසක විදියට හිටපු පුද්ගලයෝ. හැබැයි බලය ආවට පස්සේ එතුමයි මම දැක්ක මාධ්‍යවේදී කහනවා අර යූ ජජ් අපේ මාධ්‍යවේදී මහත්තයා තමයි හිටියේ. මම හිතන්නේ ප්‍රශ්න පහක් මේ එතුමා උත්තර දෙන්න බැරුණා. මාධ්‍යවේදීන් ඔබතුමා සුදු වැලෙනින් අය උස්සයිද කියලා. එතුමා කියනවා එහෙම මම උස්සනවාද මේ සුදු වැලෙනින් එහෙම කියලා. මට ඇත්තටම මේ මට බලහ ඉන්නකොටත් මම හිතුවා මෙහෙම මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්ද කියලා. ඒතර එතුමා කියනවා 89 ගැන දැන් කතා කරන්න එපා 89. 89 එතුමා හමුදාවේ. එතුමා කියනවා 89 අහන්න කියලා මේ රටේ මොනවද උනේ කියලා. 89 එතුමා හමුදා නිලධාරී. Breaking Dr. Okay.